සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමුගෙක් සිත්වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් කොටස ශුද්ධ යොහන් 4:13-14. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ වතුර බොන හැම දිනාට නැවත පිපාසා වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලක පිපාසා නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේයයි කීසේක. සමාරියේ යාකොබ්ගේ ළිඳ ළඟදී මුණ ගැහුණු ස්ත්‍රියට ක්‍රිස්තුස් වහන්සේ ජීවනදායක වතුර ගැන කතා කළා. ලෝකයේ වතුරට කිසි කලක හැකිවන්නේ නැහැ. වැටුණා වූ සෑම කෙනෙකුගේම සිත තුළ තියෙන දෙවියන් වහන්සේගේ ස්වභාවය සහිත හිස් බව තෘප්තිමත් කරන්නට. එසේ වුවත් ඊටත් වඩා අමිරි යථාර්ථයක් නම් අපි ඇදලිවන්තයන් බවට පත් වූ පසුවත් ලෝකයේ දේවල් වලට බෑ සැබෑ සහ පවතින තෘප්තියක් ගෙන එන්නට. අපට මුදල් කොපමණ තිබුණත් ක්‍රිස්තුස් වහන්සේගෙන් තොරව අපට තෘප්තියට පත්වන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේගේ නොවරදින බලාපොරොත්තුවෙන් අපේ සිත් තෙත් කරනු ඇති. ලෝකයේ බිය ගෙන දෙන දේවලට අප බිය නොවන පිණිස උන්වහන්සේ අපව උන්වහන්සේගේ ආශිර්වාදලත් අභිමුඛයෙන් පුරවනවා. ශෝකී කාලවලදී උන්වහන්සේ අපව සනසනවා. බලාපොරොත්තු කඩවීම සහ ප්‍රතික්ෂේප වීම විසින් අපට පහර එල්ල කරන විට උන්වහන්සේ අපව සමීපව තබා ගනිමින් අපව සනසනවා. උන්වහන්සේ අපේ සදාතනික ගලවුම් කාරණනුත් ස්වාමින් වහන්සේත් වෙනවා. අපි හිස් බවකින් යුත් විපාක නොදෙන ජීවිතයක් ගත කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමේ. මෙවැනි හැඟීම් ඇති වෙන විටදී අපි කරන්නේ අපේ ඒ හිස් බව පිරවිය හැකියයි බලාපොරොත්තු වෙමින් යම් යම් දේවල් සඳහා අවදානම් ගැනීමයි. ළිඳ ළඟ සිටි ඒ ස්ත්‍රිය සැබෑ ප්‍රීතිය සොයා ගැනීමට නිෂ්ඵල උත්සාහන්වල යෙදී තිබුණා. නමුත් ඇයට ක්‍රිස්තුස් වහන්සේ මුණ ගැසෙන තුරු ඒ කිසිවකින් වැඩක් වී තිබුණේ නැහැ. අද ක්‍රිස්තුස් වහන්සේ බලාගෙන ඉන්නවා නැවුම් බලාපොරොත්තුවක් සමග අපේ ජීවිත ස්පර්ශ කරන පිණිස. උන්වහන්සේ දෙන වතුර බි අප උදෙසා වූ උන්වහන්සේගේ කොන්දේසි විරහිත ප්‍රේමෙන් අපි ආශිර්වාද ලබමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, අපගේ සිත් තෙත් කරන ඔබ වහන්සේගේ නොවර්ධන බලාපොරොත්තුවට ස්තුතියි. අපගේ සියලු බිය සමනය කරන ඔබ වහන්සේගේ අභිමුඛයටද ස්තුතියි. ශෝකී කාලවලදී ඔබ වහන්සේ අපව සනසන නිසාද ස්තුති වේවා. ආමෙන්.